ජෙට් ඉන්ධන ලබා දීම සඳහා මෙතෙක් කල් ඒකාධිකාරයේ පැවතුයේ අපේ පෙට්‍රෝලියම් කෝපරේෂන් එක. නමුත් පසුගිය මුදල් අර්බුදයක් සමගම අපේ ගුවන් යානාවලට සහ කටුනායකට පැමිණෙන ගුවන් යානාවලට අවශ්‍ය ඉන්ධන ලබා දීම සඳහා අපට ක්‍රමවේදයක් තිබුණේ නැහැ. ඒ නිසා රජයේ කල්පනා කරා මේ ඉන්ධන ක්ෂේත්‍රයේ ඒකාධිකාරයන් නැතිකොට පෞද්ගලික අංශයට මේ සඳහා ආයෝජනය ගෙනල්ලා රජයත් සමග විශේෂයෙන්ම තෙල් සංස්ථාවත් සමග තරඟකාරී ලෙස මේ ව්‍යාපාර පවත්වාගෙන යාමට. ඒ අනුව මම මගේ අමාත්‍යාංශය යටතේ තිබෙන වරාය අධිකාරියේ තිබුණු ඉඩම් කොටස් කීපයක් ඉතාම පාරදෘශ්‍ය භාවයකින් යුතුව ටෙන්ඩර් කැඳවලා ඒ සඳහා ඉදිරිපත් වුණු පාර්ශ්වයන් ගණනාවක් අතුරෙන් මේ කැනල් සමාගම තෝරාගත්තා එක් ඉඩම් කැබැල්ලක් ලබා දීම සඳහා. ඔවුන් එහි මෙට්‍රික් ටොන් 35,000ක ජෙට් ඉන්ධන ගබඩා කිරීමට පුළුවන් ටැංකි හදලා යදීමට බලාපොරොත්තු වෙනවා. එය ඒ තුළින් අපට විශාල ආයෝජනයකුත් ශ්‍රී ලංකාවට ලැබෙනවා. දැනටමත් ඔවුන් ඒ සඳහා අවශ්‍ය අවුරුදු 5ක කුලී මුදල මුලින් ගෙවලක් තියෙනවා. ලංකාවට ඩොලර් මිලියන 10ක ආයෝජනයකුත් කෙලින්ම ගෙනල්ලා තියෙනවා. ඒ නිසා අපි සතුටු වෙනවා මේ ක්ෂේත්‍රය තුළ මෙවැනි ආයෝජකයන් පැමිණි විට ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබා දීමට අපේ වරාය අධිකාරියත් අපේ අමාත්‍යාංශයත් නිරතුරුව බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මෙම ව්‍යාපෘතියත් සමගම අපි විශ්වාස කරනවා කලාපයේ ජෙට් ෆුවල් එහෙම නැත්නම් ජෙට් ඉන්ධන මිල අපේ අධිකයි. නමුත් මෙවැනි ආයෝජකයෙක් පැමිණියාම ඔවුන්ට පුළුවන් වෙනවා තරඟකාරී අන්තර්ජාතික මිල මට්ටම් වලට සමාන වන ආකාරයට ඔවුන්ට ලංකාවට ජෙට් ඉන්ධන ගෙනල්ලා විකිණීම එවිට අපිට ගුවන් සේවාවන් වැඩි කිරීමටත් ගුවන් සේවාවන් ලංකාවට වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීමටත් අපිට පුළුවන් වෙනවා. ඒ නිසා මෙම ව්‍යාපෘතිය අපට ඉතාම වැදගත් ව්‍යාපෘතියක්. ඒ නිසා අපි සතුටු වෙනවා. කොවිඩ් වසංගතයෙන් පස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙන ගෙනෙන විදේශ ආයෝජන හොඳටම අඩු වුණා. නමුත් ඒ නැවත ආරම්භ කිරීමේ මූලික පියවරක් වශයෙන් අපට මෙවැනි ආයෝජනයක් ලැබීම ගැන අපි ඉතාමත්ම සතුටු වෙනවා. මම කැනල් සමාගමට අපේ ස්තුතියත් ඒ වගේම අපේ ආශිර්වාදයක් දෙන්නට කැමති. මේ ව්‍යාපෘතිය ඉතා ඉක්මනින් අවසන් කරන්නට කියන. ඒකට ගියොත් හොඳයි කියන මත නෙවෙයි. ලෝකයේ මොන ගුවන් සේවාවේද කිසිම මේ කාර්මික දෝෂයක් නැතුව දුවපු එක ගුවන් සේවාවක් කියන්න. ඉන්දියානු ගුවන් සේවයේ කාර්මික දෝෂ වෙලා නැද්ද? කටාර් ගුවන් සේවාවේ කාර්මික දෝෂ වෙලා නැද්ද? අර මැලේෂියන් ගුවන් සේවාවේ කාර්මික දෝෂ නෙවෙයි, ගුවන් යාන දෙකක් මූදට කඩාවැටලා මේ වෙනකන් හොයාගන්න බැරුව ඉන්නවා. ඉතින් කාර්මික දෝෂ කියන ඒවා සාමාන්‍යයෙන් ගුවන් සේවාව නෙවෙයි. දැන් අපි කාර් එකක් යනකොට ගත්තාම යම් අවස්ථාවකදී කාර්මික දෝෂයක් වෙන්න පුළුවන්. ඉතින් ඒක අපි හිතාමතා කරන දෙයක් නෙවෙයි. කාර්මික දෝෂ කියන්නේ කාර්මික දෝෂ. ඉතින් ඒ නිසා දැන් ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ විතරක් කාර්මික දෝෂයක් වුණාම මේක උලුප්පලා පෙන්වනවා. නමුත් අනිත් ගුවන් සේවාවල් ගැන අපි කතා කරන්නේ නැහැ. මේක තමයි අපිට වෙලා තියෙන ප්‍රශ්නේ. ඒක සාමාන්‍යයෙන් අපේ ගුවන් සේවා ක්ෂේත්‍රයේ යම් ප්‍රමාණයකට කාර්මික දෝෂ ඇති වෙනවා. ඉතින් ඒක ශ්‍රී ලංකන් ගුවන් සේවයට අමුතු දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකන් සමාජලාවට පැරණි ගුවන් යානා නෙවෙයි, අලුතෙන්ම ගත්ත ගුවන් යානාවල පවා මෙවැනි කාර්මික දෝෂ ඇති වෙනවා. ඉතින් මේක කවුරුත් කැමැත්තෙන් ඇති කරපු දෙයක් නෙවෙයි. මේක නිතැතින්ම ස්වභාවිකවම සිදුවෙන දෙයක්.
මේ දිනවල දැන් මේ 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 කාල සීමාව තුළ මේ මේ තත්ත්වය දැන් කොඩියාවට යන කට්ටිය රැකියාවට යන කට්ටියට ප්‍රශ්න උද්ගත වුණා මේ මොනේ එක වතාවක් කාර්මික දෝෂයක් ඇති වුණා මෙල්බන් දක්වා යන ගුවන් සේවයේ ඒ කාර්මික දෝෂය ඇති වුණේ මෙල්බන් වල ගුවන් යානය තියෙද්දි අතරමඟදී නෙවෙයිනේ ඈ ඊට පස්සේ මේ දැන් නරිතා යන එකේ ඒක අතරමඟදී වෙච්ච දෙයක් අනිත් කාරණේ තමයි අනිත් ගුවන් සේවයට ප්‍රමාද වුණේ ඒ නිසා නෙවෙයි පයිලට් කෙනෙක් ගුවන් යානය ගෙනියන්නට සහයෝගය දෙන්න බෑ කියපු නිසා පයිලට් 20 දෙනෙක් ඔබතුමා අද මං ජනාධිපති මාධ්‍යයේ කකේදී මං ඒ පිළිබඳ සම්පූර්ණ විස්තරයක් දුන්නා ඒකත් බලන්න ගුවන් යාන අපට 226ක් තියෙන අවස්ථාවේදී අපිට හිටියේ ගුවන් නියමුවන් 316යි 26ක් තිබුණේ 316යි දැන් තියෙන්නේ ගුවන් යාන 15යි 16යි 16ට ඉන්නවා 265කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් බලන සංසාධනාත්මක අඩුවීමක් නැහැ. මේ ගුවන් යානයකට අවශ්‍ය ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. වෘත්තිය සමිති කියන්නේ බොරුනේ. අතේ පැලවෙන බොරුනේ කියන්නේ. ඒකනේ අපි පෙන්නුවේ. 316ක් හිටියා ගුවන් යාන 26ක් තියෙනකොට. දැන් තියෙන්නේ ගුවන් යාන 16යි දුවන්ඩ 16ට ඉන්නවා 269ක් ඉතින් මාධ්‍යයෙන් ඉතින් මේවා දානවා මේ කෝණ කියන බොරුවක් දානවනේ මාධ්‍ය මේවා හොයන්නේ බලන්නේ නැතුව නෑ නෑ මේක මේ මේක ප්‍රතිව්‍යුහගත කරන්න කියලා තීරණය කරේ මේ අවස්ථාවේ නෙවෙයිනේ දැන්ට මාස 8කට ඉස්සෙල්ලානේ ප්‍රතිව්‍යුහගත කරන්න කියලා මම පළවෙනි කැබිනට් සංදේශය ගෙනිච්චේ ඒ ගැන රජයේ තීරණයක් අරන් ඉවරයි මේ 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 ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කළා 149ක කොටස වෙනත් ආයෝජකරු ලබා දෙන්න 151ක් අපි ළඟ තියා ගන්නවා හොඳයි ඔව් කොයි ඇත්තෙන්ද කොළඹ වරාය ඇතුලින් කොළඹ වරාය තුල වරාය ගෙලියේ නමුත් කොළඹ වරායට ආසන්නේ වරායට අයිතිද මම ආවේ අපි ප්‍රසිද්ධ දැන්වීම් දාලා ටෙන්ඩර් එකක් දැම්මා මෙවැනි ඉඩමක් තියෙනවා ජෙට් ෆුවල් ස්ටෝ කරන්න අවශ්‍ය කැමති අය මේක ඉල්ලන්න කියලා. ඊට පස්සේ පාර්ශව කීපයක් මේක ඉල්ලුවා. වැඩිම ලංසුවට අපි මේක ලබා දීලා තියෙනවා. ඉතාම හොඳ ආයෝජකෙක් හැටේ තෝරාගත්ත වැඩිම ලංසුවට ලබා දීලා තියෙනවා. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.